ඊයේ දවසේ අපි දැක්කා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී Tamanට සහය දෙන්න කියලා රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එවූ ලිපිය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවායි කියලා ඊයේ තීරණයක් කරන් තියෙනවා. මේක දුර්වල රනිල් තවත් දුර්වල කරන්න කරපු දෙයක්ද? එහෙම නැත්නම් දුර්වල රනිල් ටිකකින් හරි ශක්තිමත් කරන්න කරපු දෙයක්ද කියන සාධාරණ සැකය අපිට තිබෙනවා. මොකද රාජපක්ෂවරු ආණ්ඩුවේ සිටීම තමයි දෙමළ ඊළම වෙනුවෙන් පෙනී සිටි දෙමළ ජාතික සන්ධානයට රනිල් වික්‍රමසිංහ මහත්තයා සහාය දක්වන තිබුණු බාධාව. ඒ වගේම මුස්ලිම් දෙහය කෝවිඩ් කාලයේදී පිළිස්සීමට කටයුතු කළ රාජපක්ෂලා ආණ්ඩුවේ සිටීම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහාය දක්වන්න සමහර මුස්ලිම් පක්ෂවලට තිබුණු බාධාව. වගේම සමගි ජන බලවේගයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අතෑරියේ එයාට දිනන්න බෑ කියලා මිසක් එයාගේ ප්‍රතිපත්ති රටට හානි කරයි කියන ස්ථාවරය ඉඳලා නෙවෙයි. එහෙම ඉවත්තුණු සජබේ අයට නැවත රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාවට යෑමට තිබුණු බාධාව තමයි රාජපක්ෂවරුන් සමග එකට සිටීම. ඒ නිසා රාජපක්ෂවරු රනිල් වික්‍රමසිංහ මහත්තයාට යම් ප්‍රමාණකින් හරි ශක්තියක් ලබා දීමට සදා කරපු දෙයක් වුණත් වීමට ඉඩක් තියෙනවා ඊයේ ගත තීන්දුව. මේ ජනාධිපතිවරණයේ කවුද ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයා? රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමා, අනුර කුමාර දිසානායක මැතිතුමා, විජේදාස රාජපක්ෂ මැතිතුමා, සරත් ෆොන්සේකා මැතිතුමා. මේ පස් දෙනාගේ තිබෙන මහපොදු සාධකය මොකක්ද? මේ පස් දෙනාම 2015 බිහි වුණු යහපාලන ආණ්ඩුවේ නායකයෝ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ යහපාලන ආණ්ඩුවේ නිවාස සහ ඉදිකිරීම මැතිවරයා. ඒ වගේම අනුර කුමාර දිසානායක මැතිතුමා කියන්නේ යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවේ ප්‍රධානියා. දැන් අද ජනාධිපතිවරයායි අනුර කුමාර මැතිතුමායි දෙන්නම දෙපැත්තට කියා ගන්නවා තාම ෆයිල් එයා ගාව කියලා. ඒ වගේම විජේදාස රාජපක්ෂ මැතිතුමා කියන්නේ යහපාලන ආණ්ඩුවේ අධිකරණ සහ ආගමික කටයුතු අමාත්‍යවරයා. සරත් ෆොන්සේකා මැතිතුමා කියන්නේ යහපාලන ආණ්ඩුවේ වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා. ඒ කියන්නේ මේ පස් දෙනාම නියෝජනය කරන්නේ 169ක් එකට එකතු වෙලා පරාජයට පත් කරපු යහපාලන ආණ්ඩුව. මේ අය යලිත් ඕනේ නම් පස් දෙනාත් වෙන වෙනම ආවත් කණ්ඩායම් පහකට බෙදිලාවත් එකම මතවාදයයි නියෝජනය කරන්නේ. මේ අයගෙන් කෙනෙක් නම් ඊළඟ ජනාධිපතිවරයා විය යුත්තේ. අපරාධින දෙයියනේ අපි අර 2019 169ක් එකතු වෙලා මේගොල්ලන්ගේ ආණ්ඩුව පරාජයට පත් කරේ. ඔන්න ඔය ඉදිරියට කරගෙන යන්න ඉඩ දෙන්න තිබ්බනේ. එදා යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති රටට ජනතාවට හානි කරයි කියලා ඒ ආණ්ඩුව පරාජයට පත් කිරීමේ මෙවලමක් විදියට ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්න 169 සිතුම් පැතුම් බලාපොරොත්තු අපේක්ෂාවන් ඉටු කරන්න මේ ජනාධිපතිවරණයට මෙතෙක් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන්න ගිය යෑමෙන් ඒ ආණ්ඩුව කඩා වැටුණා නම් එන 169 බලාපොරොත්තු වැරදි අමතක කරලා දාලා ඊට කලින් තිබ්බ යහපාලන ආණ්ඩුවට සහාය දීම සාධාරණයි කියලා තීරණය කරන්න පුළුවන්. නමුත් උනේ මොකක්ද? සෞභාග්‍ය දැක්මට පටහැනිව කටයුතු කිරීමෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අසාර්ථක වුණේ. ඉන්දියාවට දෙන්නේ නැහැයි කිව්ව නැගිනිර ජැටිය ඉන්දියාවට දෙන්න හදපු නිසා තමයි ගෝඨාභය ආණ්ඩුවට විරුද්ධව ජනතාවට නැගිටින්න සිද්ධ වුණේ. දිවිත්ව පුරවැසියන්ට මේ රටේ ඡන්ද ඉල්ලීම අයිතිය දෙනවා කියලා සෞභාග්‍ය දැක්වේ නැහැ. හැබැයි ආණ්ඩුව ආපු ගමන්ම 20 වෙනි සංශෝධනය අර ඒක කරන්න හදපු නිසායි ආණ්ඩුව ඇතුළෙන්ම ආණ්ඩුවට එරෙහිව රැල්ල ආරම්භ වුණේ. ඒ වගේම අපිට මතකයි වංචාවට දූෂණයට විරුද්ධව මහා හඬින් හඬ නගපු සෞභාග්‍ය දැක්මට පටහැනිව ගිහිල්ලා ටෙන්ඩර් කැඳවලා ගෑස් සැපයුම් සමාගමත් තෝරගෙන තිබේදී බැසිල් රාජපක්ෂ මහත්මයාගේ උමනාවට ඇමරිකාවේ එතුමාට හිතවත් වෙන්න ඕනි ඒක රඩ්ඩලීකනවල නැහැ නිව් ෆෝට්‍රස් සිනර්ජි සමාගමට ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව ඇමති මණ්ඩල තීන්දුවකින් ගෑස් සැපයුම් දෙන්න හැදුවේ. මේ කාරණා නිසා තමයි ආණ්ඩුව ඇතුළෙන් පුපුරා ගිහිල්ලා ආණ්ඩුව දුර්වල වෙලා අවසානයේ බිඳ වැටීමක් සිද්ධ වුණේ. ඒ නිසා සෞභාග්‍ය දැක්ම මේ මහ පොළොවේ ක්‍රියාත්මක කරාන දේශීය ආර්ථිකය සවිමත් කරන වැඩපිළිවෙලකට ගියා නම් ඒ ව්‍යසනය ඒ ආණ්ඩුවට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ 169 අභිලාෂයන් බලාපොරොත්තු වෙනුවෙන්
අනිවාර්යයෙන්ම අපේක්ෂකෙක් ඉදිරිපත් කළ යුතුය කියන ස්ථාවරේ අපි ඉන්නේ.